music. ඒ වගේම මද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක් කතා කළ යුතුයි. ඔබ දන්නවා හෙරොයින් කියන මද්‍රව්‍ය හෙරොයින් කියන නමින් කිව්වට ඒක තමයි ලංකාවේ මේ නවීන පන්නේ මද්‍රව්‍ය වල ආගමනය සම්මන් කරන වශයෙන්. ලංකාවෙත් මද්‍රව්‍ය පාවිච්චි කරපු මිනිස්සු හිටියා අතීතයේ ඉඳලා ඉවරලා ලංකාවේ විච ගංජා වගේ දේවල්. නමුත් මේ නවීන පන්නේ මද්‍රව්‍ය වල ආගමනයේ වාර්තා වෙන්නේ හෙරොයින් කියන මද්‍රව්‍ය වල පැමිණීම සමග. ඒක වර්ෂයක් වශයෙන් ගත්තොත් මේ 1982 අවුරුද්ද තමයි ලංකාවේ පළවෙනි වතාවට හෙරොයින් මද්‍රව්‍ය භාවිත කරන පුද්ගලික අතර බලන් තියෙනවා. ඒ පට්නායක සීදු වගේ ප්‍රදේශයේ. එදා ඉඳලා 2022 වෙද්දී අවුරුදු 40ක් ගත වෙලා ගිහින් තියෙනවා. මේ අවුරුදු 40 තිස්සේම ශ්‍රී ලංකා පොලිසිය වැඩලීම් කරමින් පුද්ගලික අත්දැකීම් ගනිමින් මේ මද්‍රව්‍ය සමාජය තුරන් කිරීමට විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. පොලිසිය නිලධාරීන්, ඒ වගේ කොට්ටාෂ භාරධාරීන්, නියල්ජී මහතුරු, සීජීජී මහතුරු, සෑම විට පොලිස් ප්‍රතිවරයෙක්ම උත්සාහ කරලා තියෙනවා මේ මද්‍රව්‍ය සමාජය තුරන් කිරීම සඳහා. නමුත් මේ අවුරුදු 40 තුළ කෙතරම් පුද්ගලික අත්දැකීම් ගත්තා මද්‍රව්‍ය ප්‍රමාණය වශයෙන් ගත්තොත් කිලෝ දහස් ගණනක් ගත්තත් මද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම තුනකට අවසානයේ 2023 අවුරුද්ද වෙනකොට ලංකාවේ ග්‍රාමීය නිලධාරි වසන් 14022ක් තියෙනවා. 22කටම මද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. මුලින් කටුනායක වගේ ප්‍රදේශවල සංචාර කලාපවල තිබිච්ච මද්‍රව්‍ය ලංකාවේ හොරෝපතාරි කහටගස්දිගිලිය වගේ ප්‍රදේශ ගිහින් බැලුවත් ලංකාවේ කොයි කොණ්ඩෙ ගිහින් බැලුවත් ඇවිල මද්‍රව්‍ය නැති ගමක් පාගන්න බැරි වෙලා තියෙනවා. 14022කටම මද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම හිරොයින් වලින් පටන් ගත්ත මද්‍රව්‍ය නොයිකුත් මාධ්‍රී මද්‍රව්‍ය වලට පත් වෙලා ඇවිල අද විශාල නල්ලැස්තුවක් තියෙනවා වෙන මද්‍රව්‍ය වර්ග. ඒ වගේම මත්පිටි. ඒ වගේ මුලදී ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් වගේ සමාජයේ එක්තරා කුලකයක මිනිස්සු පාවිච්චි කර මද්‍රව්‍ය කාර්යාගය වෑමෙන් ගිහිල්ලා ඉස්කෝල් ළමයන්ට පත් වෙලා තියෙනවා. අවුරුදු 14-15 වයසේ ළමයි මත්පිටි, මත් කරල්, ඒ වගේ සමහර අයිස්, ඒ වගේ බාබු තුල්වැලි එනෝකු ප්‍රසිද්ධ නම්සින් කියන මද්‍රව්‍ය භාවිතා කරගන්න. ඒ නිසා මේ ව්‍යසනේ යාහැකි උපරිම දුරට අපි ගිහින් පිනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයේ අපරාධ විශාල වශයෙන් ඉහළ ගිහින් පිනවා. මනුෂ්‍ය ඝාතන වල ඉඳලා, හොරකම් වල ඉඳලා, මංකොල්ල කෑම් වල ඉඳලා අවසානයේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ පැමිණිලි නැත්තම් ගෑණී මිනිහයි ගහගන්නේ නැත්තම් දරුවෝයි දෙමාපියෝ ගහගන්නේ දක්වා ලංකාවේ පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ වශයෙන් වැඩි වෙලා තියෙනවා මේ මද්‍රව්‍ය වල ආගමනයත් එක්ක. ඒ වගේම ඔබ දන්නවා සමාජයේ රෝගීන් බවට පත් වෙච්ච මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච විශාල ප්‍රමාණයක් බිඳිලා තියෙනවා. ලංකාවේ සංඛ්‍යාලයකට අනුව සියලු ආකාරයේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු 105ක පමණ ප්‍රමාණයක් ඉන්නවා කියන අන්තරායකර ඖෂධ බලක මණ්ඩලයේ සංඛ්‍යාලයකට අනුව කියනවා. එනෝ 105ක් වගේ පිරිසක් රටේ රෝගීන් බවට පත් වෙලා තියෙනවා මේ මද්‍රව්‍ය භාවිතය නිසා. ඒ වගේම මෙහි බලපෑම ලෙස රටේ ශ්‍රම හමුදාවට, රටක ආර්ථික දියුණුවට බලපාන ශ්‍රම හමුදාව නැත්නම් ශ්‍රමිකයන්ගේ වෙළඳපොළ නැත්නම් කම්කරුවන්ට විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. අද මද්‍රව්‍ය පාවිච්චි නොකර වැඩ කරන්න බැරි තත්ත්වයක මේසන් වැඩ කරන්න උදව් අත උදව් දෙන මිනිස්සු, කම්කරු, කානු කපන මිනිස්සු අද පත් වෙලා තියෙනවා මද්‍රව්‍ය පාවිච්චි කළ ඉවත් කරන තත්ත්වය. ඒ නිසා රටේ සෑම අංශකින් ගත්තාම අති විශාල පිරිහීමක් සමග අපරාධ වැඩිවීමකට බලපාලා තියෙනවා. ඒ නිසා මේ රටේ අපරාධ අඩු කරන්න කවුරු කෙනෙක් හිතනවා අනිවාර්යයෙන්ම පටන් ගත යුත්තේ මද්‍රව්‍ය වලින්. මද්‍රව්‍ය භාවිත කරලා මිනිස්සු තමගේ පාඩුවේ චූන් එකේ ගෙදර ගිහින් නිදා ගන්න නම් වෙල්ලි වල එච්චර හැප්පෙන්න ඕනේ නැහැ මද්‍රව්‍ය එක්ක. නමුත් මද්‍රව්‍ය නිසා විශාල වශයෙන් මෙරටේ අපරාධ වැඩි වෙලා තියෙන නිසා පොලිසියේ විෂන් එක නැත්තම් දැක්ම අපරාධ බියෙන්තරව මිනිස්සු ජීවත් වෙන පුළුවන් පරිසරයක් හදන එක නම් ඒකට තියෙන ලොකුම බාධාව ලෙස තමයි මම දකින්නේ මද්‍රව්‍ය ව්‍යාප්තිය. ඒ නිසා මද්‍රව්‍ය මර්ධනය නොකර රටේ නීති සාමය ස්ථාපිත කරන්න බෑ. මිනිස්සුන්ට ගෙදර වහලා යතුරු අරගෙන වන්දනාගමන මගුල් ගෙදරක් යන්න බෑ. මිනිහෙකුට ගෙදරට පාන් රත්තලක් ගෙනියන්න අන්ති ඇවිල්ලි වෙලා බයිසිකල නමත්තල කඩේට ගිහින් ඉන්න බෑ. වාහනයක් කාපාක් එක නමත්තල වෙලා ගිහිල්ලා ඉඳි ඉස්පගේ සයිඩ් කන්නඩ දෙක හරි තවත් ඉස්පියා පාටයක් ගලවන් ගිහිල්ලා ගෑන් ළමයෙකුට පාරේ ගාමන්ටි කොට කරලි වෙලා රත්තරන් මාලයක් දාගෙන හවස හයෙන් හතින් පස්සේ පාරේ යන්න බෑ. මේ වගේ වාතාවරණයක් තියෙන විතරක් නෙමෙයි තමගේ තරුණ ළමයෙකුට පාරේ යන්න බෑ. කොල්ලෙකුට හෝ කෙල්ලෙකුට හෝ ස්කූල් ගිහිල්ලා ගෙදර යන දෙම අපි බය වෙන්නේ මේ වගේ වාතාවරණයක් තියෙනවා. ඒ වෙනි රටක නීති සාමයේ ස්ථාපිත කරන පොලිසියේ ප්‍රමුඛ කාර්යභාරය පොලිසිය අතින් ගිරීලා තියෙන නිසා තමයි යුක්තිය මෙහෙයුම ආරම්භ කරේ දෙසැම්බර් 17 වෙනිදා. මේ යුක්තිය මෙහෙයුම ආරම්භ කරන අවස්ථාවේදී මම පොලිසිය නිලධාරීන්ට කිව්වේ මේක සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැර වෙච්ච එක. පොලිසිය කරන සම්ප්‍රදායික වැටලීම් වලින් බැහැර වෙච්ච ක්‍රමවේදය. මොකද සම්ප්‍රදායික වැටලීම් කියලා කියන්නේ උළුල්ලන්න කියලා කිව්වම පාරේ ගිහිල්ලෙවල ඉස්සල්ලාම හම්බෙන මිනිහ පරීක්ෂා කර බලපුවා. සාක්කුවේ තිබිලා මිලිග්‍රෑම් 20ක
කුඩුපැකටයක් හම්බෙච්චාම මත්ද්‍රව්‍ය ළඟ තබා ගසි පුද්ගලයෙක් වශයෙන් ඔහු අත්අඩංගුවට අරගෙන ඔහු උසාවි ඉදිරිපත් කරලා බන්ධනාගාරගත කරනවා. එවැනි පුද්ගලයන්ගෙන් බන්ධනාගාර පිරිහිදිරිලා ගිහින් තිනවල 35000ක් විතර ඉන්නවා බන්ධනාගාරවල. දාන්න පුළුවන් 20000ක් වුණා 35000ක් විතර කිරිගවල්ල ඉන්නවා. ඒ මිනිස්සු කිරිගවල්ල ඇතුළේ අරගල කරනවා, රණ්ඩු කරනවා, තාප බිත්ති කඩාගෙන යන්න උත්සාහ කරනවා මහර බන්ධනාගාරයෙන් පෞද්ගලික දැස්සලා තිබුණා. ඒ නිසා තමයි පොලිසියට උපදෙස් දීලා තියෙන්නේ මේ වතාවේ මේ මෙහෙයුම් මැද්දේ අපිට පළක් නැහැ. මත්ද්‍රව්‍ය ළඟ තියාගෙන මිනිස්සු මත්ද්‍රව්‍ය කාර්ය වශයෙන් අලලා ඉවරලා උසාවිවල දාන්න තු ඉන්න බෑ නීති අනුව. නමුත් ඒකෙන් නෙමෙයි ප්‍රතිඵලයක් ගන්න ඕනේ. ඒක තමයි මිනිස්සු කියන්නේ හාල් මැස්සෝ විතරයි පොලිසිය අල්ලන්නේ තෝරුමෝරු වලින් නැහැ කියලා. ඇත්ත වශයෙන් පොලිසිය තෝරුමෝරු ගැන දන්නේ නැති නිසා තමයි අල්ලන්නේ නැත්තේ වෙලිවලා. නැතු දැනගෙන අල්ලන්නේ නැතු ඉඳලා නෙමෙයි. ඒ නිසා තමයි මේ පාර කියලා දෙන්නේ. ඒකත් තමයි යුක්ති මෙහෙමෙදි මත්ද්‍රව්‍ය පනතට ඩිටේෂන් ඕඩර්ස් ගන්න ඩීඕ ගන්න කියලා කියනවා. පෑ 24ක් නෙමෙයි දවස් 7ක් මේ සැකරුව පොලිසිය අපදංගුවේ තියාගෙන ප්‍රශ්න කරන්න කියලා මිරිග්‍රෑම් 20 කුඩු පැකට් එක Tamanට කොහෙද ලැබුණේ කියලා. ਉਹ අනිවාර්යයෙන් මේ දවස් 7 ඇතුළත එලිදරව් කරයි. Taman මිරිග්‍රෑම් 20 පැකට් එක ගත්තේ කාගෙන්ද කියලා. ස්ථිර වශයෙන්ම මේ මිරිග්‍රෑම් 20 පැකට් එක මිලදී ගත්තේ අඩුම ගාණ ග්‍රෑම් 10ක් විතර අරන් ගිහලා බිස්නස් කරන මිනිහෙක්ගේ. ඊළඟ ග්‍රෑම් 10 පුද්ගලයා අපදංගුවට අරගෙන ඔහුගෙන් ප්‍රශ්න කරන්න ਉਹ ග්‍රෑම් 10 ගණන් කාගෙන්ද කියලා. ග්‍රෑම් 100ක් බිස්නස් කරන මිනිහෙක් වෙන්න ඕනේ මිනිහා. ඊළඟට ග්‍රෑම් 100 මිනිහගෙන් තව ඉහළට ඉහළට ගිහිල්ලා අවසානයේදී තෝරුමෝරු ළඟට යන පාර පාද ගන්න පොලිසිය දාගන්න ඕනේ. එහෙම නැත්නම් මිලිග්‍රෑම් 20 40 20 උසාවි දාලා ඉවරලා මේ කවදාකවත් අවසන් කරන්න හම්බෙන්නේ. එහෙනම් ඔබේ හේස්රි මහත්තයා වෙන ස්වල්ප වෙලාවකට කලින් මාතක සූම් කම්පරස් එක සම්බන්ධ වුණා. සෑම දවසම උදේ 7:00 අතරම නියෝජ්‍ය පොලිස් ප්‍රතිරු නමදේ පත් කර දෙන පළාත් නමේ අධීක්ෂණය කරන්න මහත්තයා අධීක්ෂණය කර උතුරුමැද පළාත උතුරුමැද පළාතේ සෑම පොලිසියක් ගාණම් කරපු රේඩ් සම්බන්ධව ගත්තු ඩීඕ සම්බන්ධ ඒ සියලු විස්තර සෑම දවසම උදේ මාත් එක්ක කතා කරන්න ඕන. කතා කරලා අවශ්‍ය උපදෙස් මන් දුන්නට පස්සේ මේ මහත්තයාගේ වකීමක් තමයි තමා වැඩ කරන පළාතක ඒ අවශ්‍ය උපදෙස් බැහැර දෙන්නේ. ඒ අනුව දැන් පොලිසියේ විශාල ප්‍රමාණයක් ඩීඕ අරගෙන මේ මිලිග්‍රෑම් 20 40 කුඩු ළඟ තියන්කට මිනිස්සුන්ගේ සෙකන්ඩ් සහ තර්ඩ් ලේයර් වල දැන් ගිහින් තිනවා. දැන් දන්නවා කතා කරලා සෑම තැනකම වැඩි කුඩු ප්‍රමාණයක් අහුවෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ප්‍රශ්න කිරීම වලදී අද ඔයසීලා කතා කරලා කියනවා සර් දැන් තමයි අපිට තීරෙන්නේ නෙට්වර්ක් බ්‍රේකින් කියන්නේ මොකද්ද කියලා වල්ලා. රන් ත්‍රිකෝණය සහ රන් චන්ද්‍ර වංගේ නිෂ්පාදනය කර ලංකාවට මූදෙන් ගෙනල්ලා වෙරළෙන් ගොඩ බාලා ගංගොල්ල බෙදෙන කුඩුවල වෙරළෙන් ගොඩ බාපු එක දක්වා යන චේන් එක තමයි නෙට්වර්ක් එක කියලා කියන්නේ. ඒ නෙට්වර්ක් එක පිළිබඳව බ්‍රේක් කරන්න නැතුව වෙලා ලංකාවේ මත්ද්‍රව්‍ය නැති කරන්න බෑ. ඒ නිසා තමයි අද කුලියා පිටේ කුඩු ගෙනියන්නේ කවුද? හෙටි පොල්ල කුඩු ගෙනියන්නේ කවුද? නුවරඑළිය කුඩු ගෙනියන්නේ කවුද කියලා වෙලා නෙට්වර්ක් බ්‍රේක් කරත් තමයි මිනිස්සු අහුවෙන්න පටන් ගන්න තියෙන්නේ. මැද ගුරුක් වශයෙන් ක්‍රියා කරපු මිනිස්සුන් අහුවෙලා ඉවරලා යන්නේ. ඊළඟට මම ලංකාවේ පොලිසියෙන් සෑම OIC කෙනෙකුට ටාගට් එකක් දීලා තමන්ගේ පොලිස් වසමේ බස් ස්ටෑන්ඩ් වල දුම්රිය පොළවල් වල බෝගස් යට හන්දි වල කුඩුකාරව ඉන්න බෑ. ඒ අය තමයි හන්දි වල කරගම් කරන්නේ. වාහන උස්සන්නේ, ස්පෙයාර් පාර්ට්ස් කරන්නේ. ඒ අය මරන්න ගහන්න නෙමෙයි, එම්ස් ඔක්කොම රිහැබිලිටේෂන් වලට ගාල් කරන්න ඕනේ. ඔහුගේ වසර ගණනාවකම රිහැබිලිටේෂන් වලට යවපු සංඛ්‍යාවට වැඩිය මේ යුක්තිය මෙහෙමටද ලංකාවේ පොලිසිය වල රිහැබිලිටේෂන් දේවල් කියන්නේ. එතකොට අපේ බලාපොරොත්තුව තමයි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන වල සැරිසරන කුඩුකාරයෝ මේ රටේ වම ඉදිරි කරන්නේ. ඒ සියලු දෙනාම රිහැබිලිටේෂන් වලට යවනවා. දැන්මම අධිකරණ මාත්‍යාංශ අනුමැතියක් බලාගෙන ඉන්නේ ලංකාවේ ප්‍රතිකාර මධ්‍යස්ථාන මම වෘත්තාවන මධ්‍යස්ථාන කියන වචනේ පාවිච්චි කරන්නේ. ට්‍රීට්මන්ට් සෙන්ටර් නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථාන 250ක් ප්‍රජා පොලිසියත් එක්ක සම්බන්ධ කරලා ඉවරලා මේ මාස තුල විරුද්ධ කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. සියලු කටයුතු ලෑස්ති කරලා තියෙන්නේ. ඒ 250ටම අන්තරාකර ඖෂධ පාලක මණ්ඩලයෙන් ට්‍රේඩින් කරපු නිලධාරීන් 250ක් දානවා. දාලා ඉවරලා ප්‍රජා දායකත්වයත් එක්ක එක මධ්‍යස්ථානයක 50 බැගින් ලංකාවේ 10000ක් තරුණයින්ව එකවර රිහැබිලිටේට් කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. ඒකට ලංකාවේ අවුරුද්දකට ලංකාවේ ඇනුවල් රිහැබිලිටේෂන් කැපැසිටි එක දැන්ට සියලු මධ්‍යස්ථාන 4500යි. මම 10000ක් එකසරේ රිහැබිලිටේට් කරනවා. මේ වැඩි බිල්ලක් දෙවිල්ල මේ මාසෙම පටන් ගන්නවා. එහෙම ගත්තාම සප්ලයි එක සප්ලයි චේන් එකට මෙහෙම මගින් පහර දෙලා නැති කරනවා වගේම සැපයුම අඩාල් කරනවා වගේම ඉල්ලුම නැත්නම් ඩිමාන්ඩ් එක විදක් කිරීම සඳහා මේ රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් මගේ කුඩු ඉල්ලන පිරිස 10000ක් මම ස්ථිරව මේ මාසේ අයින් කරනවා කුඩු ගහනකින්. එහෙම ගැව්වම තමයි සමාජයේ සැපයුම සහ ඉල්ලුම කියන ජාලා දෙකටම එකසරේ පහර දුන්නොත් ඇවිල්ලා ස්ථිර වශයෙන්ම මේ කුඩු එකට අතර වෙන්න ඕනේ. ඒ නිසා ඒ වැඩි පිළිලෙවිදි
රිහබිල්ටේෂන් එක. මම උනිකව ඩිටෙන්ෂන් ඕඩර්ස් ගහලා ඩීප් ඉන්ක්වයරියක් තුලින් නෙට්වර්ක් බ්‍රේකින් කරන එක පළවෙනි පියවර යුක්තිය. දෙවෙනි එක රට පුරා විසිරලා එන කුඩුකාරව අල්ලලා රිහබිලිටේෂන් ඇරීම දෙවෙනි කාරණාව. තුන්වෙනි එක තමයි ඇසෙට් ඉන්ක්වයරි නැත්නම් වත්කම් විමර්ශන. මෙතෙක් කලක් පොලිසිය අත නොගහසපු කාර්තව්‍යය තමයි වත්කම් විමර්ශන කියලා කියන්නේ. ඒ නිසා ලංකාවේ කුඩුවලින් සහ නීතිවලදී කටයුතු වලින් ධනවේ පානය කරපු ඉතාම යහතින් පාතාලි ක්‍රියාකාරකම් කරමින් හම්බ කරමින් වැජ වෙච්ච මිනිස්සුන්ගේ දේපල විමර්ශනය කරලා ඉවරලා ඒවා සම්බන්ධයෙන් රාජසන්ත කිරීමේ ක්‍රියාදාමයන් කටයුතු කිරීම. දැන් ආරම්භ කරලා තියෙන්නේ ඔයගොල්ලෝ මාධ්‍ය දකින්න පේන මැති ඇවිල්ලි ඉවරලා. මම ගිය සති අන්තයේ දකුණු පළාතේ අහුන්ගල් කොස්ගොඩ බෙන්දර සහ අම්බලංගොඩ ප්‍රදේශවල කෝටි 1100ක ධනස්කන්ධයක් සහිත දේපල උපයගත් එක තනි කාන්තාවක් කුඩු නොවුණි කියලා ඉවරලා. අවුරුදු 30 ගණනක් කුඩු බිස්නස් එක කරලා ඒ පවුලේ 41 දෙනෙක්ගේ නමින් අරන් දාලා තිබි චංචල හා නිශ්චල දේපල පොලිසියට පවරා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂා කරලා ගියා. අද විශාල වශයෙන් ලංකාවේ හැම පොලිසියකම මනි ලොන්ඩරි ඇක්ට් එක යටතේ ඉන්ක්වයරි කිරීම සහ දේපල බාර ගැනීම සිදු කරනවා. නිසා සම්ප්‍රදායික වැටලීම් වලට එහා ගිය දෙයක් යුක්තිය මෙහෙයුමෙන් කරනවා කියලා ඔබට කිව්වේ ඒකයි. ඔබ සාමාන්‍යයෙන් ඉන්ස්ට්‍රක්ෂන් ක්ලාස් වල සහභාගී නැති හින්දා ඔබ පොලිසියේ සාමාන්‍ය ප්‍රධාන ප්‍රවාහයෙන් අයින් වෙලා ඕගොල්ලෝ ප්‍රභූර්ව සංග රාජකාරි කරන හින්දා ඔබට මේවා පිළිබඳ දැනුමක් එච්චර ලැබිලා නැතුව ඇති. ඒ නිසා දවසේ ලැබිච්ච වෙලාවෙම මම ප්‍රයෝජනයක් ගත්තේ ඔබ සමාජයේ ඔබට හම්බෙන දැනුගත් බුද්ධිමත් පුද්ගලයන් ඇසුරු කරන ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ කතා කරන්න අවශ්‍යයි. යුක්තිය බෙහෙවම මෙතෙක් කලක් සම්ප්‍රදායික කරපු ක්‍රමවේදයෙන් එහා ගිය මේ ලංකාවේ මද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීම සම්බන්ධව පැහැදිලි දැක්මක් ඇතිවෙඩ පිල්ලක් ලෙස තමයි ඔබ ඒක ඔබ හඳුනගන්නවා. ඒ වගේම පාතාලය කියලා හඳුන්වන අපි ඉස්කෝලේ කාලේ ඉඳලා ඉවරලා කල්ලි වලට බෙදිලා විනි තියාගන්න එක, මද්‍රව්‍ය ජාවාරම් පිටිපස්සේ ඉන්න අපරාධකාරයින් දෙපැත්ත බෙදිලා මරා ගන්න එක ලංකාවේ අවුරුදු 30ක් විතර ගෑවලා තිබෙනවා. 80 ගණන් එතකොට ඒක නැති කරන ක්‍රමේ ඒකට ගෑවිච්ච හැම මිනිහෙක්ම මම අද දත්ත පද්ධතියට අරන් තිනවා. ලංකාවේ ක්‍රියාත්මක වෙන පාතාල කල්ලිසා ඒ වගේ සමාජිකයෝ හිතන් විදිහට ඒගොල්ලෝ ගැන අපි දන්නේ නැහැ කියලා ඉවරලා එයා පවුල්වල විස්තර ඔක්කොම මම අරන් තිනවා. ලංකාවේ වැඩිම ක්‍රියාත්මක වෙන පාතාල කල්ලි 20ට මම කණ්ඩායම් 20ක් දාලා දෙනවා. අවිසහිත කණ්ඩායම් 20ක් ස්ටීප් එකක් දෙකක් කම්බයින් කරලා හැම පැයිසි 24ෙම ගත වෙන හැම මොහොතකම ඒ කණ්ඩායම් 20 සහ ඔවුන්ගේ පවුල්ල සමාජිකින් පිළිවෙත හැගාගෙන ඉන්නවා මේ කණ්ඩායම්. ඒ 20ෙන් මේක කන්ට්‍රෝල් කරන්න බැරි වුණොත් මම ට්‍රේල් වර්ගයේ යතුරුපැදි 100කින් සමන්විත කණ්ඩායමක් දැන් ස්ටීප් එකේ ට්‍රේනින් කරනවා. සන්නද්ධ යතුරුපැදි 100ක් මම සමාජයට උදාහරණවා මේ මාසියරෙද්දී තනිකරම පාතාලේ මර්ධනය කිරීම සඳහා. ඊට පස්සේ ප්‍රසිද්ධ තැන්වල දැන් ඊයේත් ගම්පහ ඉන්සිඩන්ට් එකක් තියෙනවා. අපි උඩත් කොළඹ පැත්තට කන්සන්ට්‍රේට් කරද්දී ඒ පැත්තේ ගම්පහ සහ හොරණ මේ යතුරුපැදි 100 යොදවනවා වෙස්ටර්න් සහ දකුණු පළාතේ ප්‍රහාරයක් එල්ල කරොත් එහෙම එවෙලේම ඒක ශනික ප්‍රතිආර්ධයක් වීම සඳහා ඊට අවශ්‍ය කරන අවිබලය සහ පුහුණුව සහිත කණ්ඩායමක් මේ විදිහට ට්‍රේනින් වෙනවා. ඒ වගේම තව නිලධාරි 100ක් කොම යොදවලා දැන් අද රාජ්‍ය වෙලා කරලා දිනවා. ලංකා වෙහිකල් තෙෆ් සහ චේන් කඩන ඒවා සම්බන්ධව බහුල සිදුවන තැන්වල ඔපරේෂන් එක කරන්න නිලධාරි 100ක් ලබා දීලා ඉවර කටයුතු කරනවා. නිසා පැහැදිලිවම මේ රටින් පාතාලය සහ කුඩු ස්ථිර වශයෙන්ම 2024 වර්ෂය අවසන් වෙනකොට මේ රටේ සාමාන්‍යයෙන් මිනිසුන්ට බයසක නැතුව ජීවත් වෙන පුළුවන් වාතාවරණයක් ඇති කරනවා. තප්පන් ගැනීම මිනිසුන්ගේ බය කරලා ඉඩම් ලියව ගන්න ඒවා මේ ඔක්කොම මේ පිටපස් සිද්ධ වෙන දේවල් පාතාලේ සක් කුඩු අවසන් කිරීමත් සමගම ඒ දේවල් වල හිමාවක් දකින්න පුළුවන්. මම මේ වෙලාව ප්‍රයෝජනය ගත්තේ ඕගොල්ලන්ගේ ඔළුව අපි සාමාන්‍ය මිනිසුන් මේවා කතා කරලා තියෙනවා. මම මාධ්‍ය වල ගිහින් කියනවා ඒ වෙලාව මිනිස්සු සෑහෙන දුරට දැනුමත් වෙලා තියෙනවා. සමාජයේ මිනිසුන්ගෙන් සිර 99ක් හදවතින්ම අපිට සහයෝග දෙනවා. ඒ පිළිබඳ කිසිම සැකයක් නැහැ. ඔය සියට එකක් විතර කුඩුකාරයන්ගේ යැපෙන ජීවත් වෙන මිස් කොට්ටාසයක් මේ දේවල් කරනවා කැමති නැහැ. මේ මිනිස්සු දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම කරනවා ඉල්ලෙවල අපි මේ දේවල් බලක් කරනවා. ඒ නිසා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ කාර්යතාවය සාර්ථක කරගන්න ඔබ ඉන්න තැන්වල ප්‍රභූවරු ඔවු සමග ඉන්න උගත් බුද්ධිමත් පිරිස් දැනුවත් කරලා ඒ අයගේ සමාජය සහය දෙන්න. ඒ වගේ මද්‍රව්‍ය සහ පාතාල තුරන් කිරීම සඳහා ඔබට පුළුවන් ඔබේ අදහස් සුදහස් සහ ඔබගේ තොරතුරු ආදී අපි සමග කුමාරු කරගෙන කටයුතු කරනවා. ඒ බව මතක් කරමින්
ලබන්නා වූ නව වර්ෂය මේ කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පතිතුමා අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ සියලුම නිලධාරී මහතුරුන්ටත් ඔවුන්ගේ පවුලලාටත් ඉතාම සුබ වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබත් අපත් ජීවත් වෙන පොලිසිය මේ වර්ෂය අවසන් වෙද්දී මහජනතාව තුළ වඩාත් පැහැදීමකට ප්‍රශංසාවට කීර්තියට පත් කළ ආයතනයක් බවට පත් කරන්න අපි ගන්න උත්සාහයකත් ඔබගේ සහාය ලබා දෙයි කියලා ඉල්ලා සිටින්නේ මගේ වචන සියල්ල ආසන්නයි.